රුපියල් 800 ගෙවා ගන්න බැරුව විදුලිය කපපුවාම විදුලිය සන්ධි කරන රුපියල් 3000 ඉල්ලනකොට ඒක ගෙවා ගන්න බැරුව ඉන්න අම්මලා තාත්තලා ඉන්න රටක් මේ රටේ ආදායම් මාර්ග කඩාවැටිලා මිනිස්සු වේල දෙවේල කකා ඉන්න දුප්පත්කමේ අන්තයටම ගිරි වුණු රටක් 2019 9%ක් තිබිච්ච දුප්පත්කම අද 23%ට බැහැලා තියෙන්නේ රනිල් වික්‍රමසිංහ 2022 ඉඳලා මේ වනතුරු 7-5ක් විදේශ ණය ගෙවලා නැහැ ඩොලර් බිලියන 8ක් මේ ටිකට ගෙවන්න තියෙනවා දැන් මේ අවුරුදු 2-3 එකතු කරපුවාම රටේ ජයග්‍රහණයේ තීරණය ඔබ සරසතු සමත ජය සමගි රට එයා 2028 වෙනකල් කියනවා මම 2028 වෙනකල් ණය ගෙවන්නේ නැහැ ඉතින් ඒක කාටවත් ලේසි එම චූන් එකේ ඉන්න පුළුවන් ජනාධිපති කෙනෙකුට තමුන්නාසයට වුණත් බැංකුවෙන් ගත්ත ණය රුපියල් 102යි 102 ගෙවන්න නැතුව ලබන 2028 දක්වා ඉන්න පුළුවන් නම් ෆුල් චූන් එකේ ඉන්නවා රයිල් කියන්නේ එහෙම රටක් ගැන මේ කතා කරන්නේ මතක තියාගන්න අද වෙනකොට ඩොලර් බිලියන 102යි අපේ ගෙවන්න තියෙන ණය ප්‍රමාණය ඒක 90 තිබුණේ රයිල් එක්කම සිංහ බලයට එනකොට 7-5ක් ගෙවන්න නැතුව ඩොලර් බිලියන 8ක් 10ක් දැන් අපි ආපහු වැඩියෙන් ණය ගෙවන්න තියෙන තැනකට තල්ලුලා තියෙනවා 2028 වෙනකොට මේ ගන්න ආණ්ඩුව කවුරු ගත්තත් ඩොලර් බිලියන 6ක් 7ක් එකපාර ගෙවන්න තියෙන තත්ත්වයක් ඇති වෙලා තියෙන්නේ. ඒ රට ගැන තමයි රයිල් වික්‍රමසිංහ කියන්නේ මම රට හැදුවා. පෝලිං ඉවරයි. දැන් ප්‍රශ්නයක් නැහැ කියලා. මතක තියාගන්න ගිය අවුරුද්ද පමණක් ජූලි මාසේ වැඩිම පිරිසක් ලංකාව අතහැරලා දාලා ගිය රට ශ්‍රී ලංකාව. අද ගිහිල්ලා බලන්න ඩුබායි දේශේ මට එහෙ ඉන්න මිනිස්සු කතා කරනවා. පාරවල් දිගේ අපේ හාමුදුරනේ 10-2000 මිනිස්සු ශ්‍රී ලංකාවේ ඉන්නවා සමහර කාන්තාවන්ට බබාලා හම්බෙලා ළමයි තාත්තා කවුද කියලා හොයාගන්න බෑ එයා ඇවිල්ලා කියනවා අපිට කරුණා කරලා මේ ළමයා මෙහාට දීලා ඉවර කරලා අපි යන්න ලංකාවට අද පොලිමේ ඉන්නවා ගිහලා බලන්න ඩුබායි කොන්සල් ජෙනරල් කාර්යාලේ පොලිම මෙන්න මෙතෙන්ට පත් වෙලා තියෙන්නේ එනිසා මං තමුන්නාන්සේට කියනවා මේ රට හදලා නැහැ මේ රට විනාශ වෙලා තියෙන්නේ එනිසා අපිට අද අලුතෙන් පටන් ගන්න තියෙනවා සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ සංකල්ප යටතේ අපි වැඩපිළිවෙල රාශියක් ඉදිරිපත් කළා තියෙනවා මේ රට අහිංසක දුප්පත් මිනිහගේ ඉඳලා මේ රට ගොඩනගන්න පුළුවන් වැඩපිළිවෙල තියෙන්නේ අපි ගාව මතක තියාගන්න රයිල් වික්‍රමසිංහ මහත්තයා පෙරේදා කියනවා රට හදන්න ටීම් එකක් ඕනේ නැහැලු මම එතුමාට කියනවා කරුණා කරලා ගිහිල්ලා බලන්න ජේ.ආර්. ජයවර්ධන මහත්තයාගේ පොත් තුනම මම කියලා තියෙනවා චරිතාපදානේ වෙළුම පළවෙනි එක ගිහිල්ලා රනිල් වික්‍රමසිංහ මහත්තයා තමන්ගේ මාමගේ පොත කියවලා එන්න. ඒ පොතේ තියෙන්නේ මොකද්ද? ජයා ජයවර්ධන මැතිතුමා කියනවා මම ජනාධිපති ක්‍රමය හැදුවේ තනියම රජ කරන්න නෙමෙයි කණ්ඩායමක් එක්ක රජ කරන්න කණ්ඩායමත් එක්ක වැඩ කරන නායකයෙක් තමයි රටේ ජනාධිපති කියන්නේ. රනිල් වික්‍රමසිංහ මහත්තයාට අමතක වුණාට මේක හදපු ජයා ජයවර්ධන මැතිතුමාට ඒක අමතක වුණේ නැහැ. ඒ නිසා අපි කියනවා සජිත් ප්‍රේමදාස කියන්නේ ඒකාධිපති නායකයෙක් නෙමෙයි තනියම වැඩ කරන්න හදන මිනිහෙක් නෙමෙයි එතුමා ගාව තමයි ශක්තිමත්ම කණ්ඩායම හොඳම කණ්ඩායම වැඩගත්ම කණ්ඩායම උගත්ම කණ්ඩායම වැඩකාරයෝ ටික ඉන්නේ අපිත් එක්කයි කියලා මං තමුන්නාසර කියන කැමති. එනිසා ඒකට හයිය දෙන්න. අද මේ රටේ මේ ජාතික ජනබලවේගයේ සහෝදරවරු රටට කරපු විනාශේ තමුන්නාසරට මුලින්ම කියලා දෙන්න ඕනේ. මොකද හේතුව අද අවුරුදු 40ට අඩු ළමයි අද අවුරුදු 40ට අඩු දරුවෝ මේ අය දන්නේ නැහැ ඉතිහාසෙ සිද්ධ වුණ දේ. ඉතිහාසෙ මොකද්ද වුනේ කියලා කවුරුත් දන්නේ නැහැ. අපි දන්නවා තමුන්නාන්සේ මෙතන වැඩි හිටියෝ දන්නවා. අපි රැට ලයිට් නැති කරනවා හවස 5 වෙනකොට. සමහර දවස්වල සති ගණන් විදුලිය නැහැ මේ ප්‍රදේශවල. පාරේ යන්න බයයි. පාංගෙඩියක් ගන්න එළියට බහින්න බයයි. එක කඩේක බමනක් උදේ ඇවිල්ලා කිව්වා තුන්ඩුව දීලා කිව්වා කඩේ වහපන් කියලා. ආණ්ඩුවෙන් පොලිසියෙන් ඇවිල්ලා කිව්වා කඩේ හැරපන් කියලා. මේකේ තර්ජනය වැඩි වුණ දැන අර මනුස්සයට කරගන්න දෙයක් නැතුව ගියා. පොලිසියෙන් ඇවිල්ලා ලෑලි ටික අරන් ගියා කඩේ. ගැහුවා බෝඩ් එකගේ මනුස්සයා කඩේ වසා ඇත මොකද මෙරුම් කන්නේනවා කඩේ වැහුවේ නැත්තම්. කඩේ වසා ඇත ලෑලි ටික පොලිසිය ඇත කියලා ගැහුවා. ඒ තරම් බය ජීවතුන් යුගයක්. එනිසා ඒගොල්ල කරපු දේවල් මං කියන්නම් එකින් එක.
මොකද මේවා කියන්නේ නැතුව හරියන්නේ නැහැ. මේවා මිනිසුන්ට තේරෙන්න ඕනේ. මම කියන්නේ කැමති අපේ හාමුදුරුවරු ස්වාමින්දයන් වහන්සේලා අද ගිහිල්ලා පිරිත් නූල් බඳිනෝ, අද ගිහිල්ලා දනදා වහන්සේ වඳිනෝ, අද ගිහිල්ලා රුවන්වැලි මහා සෑයේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා ගාව වටේ ඇවිදිනවා. අඬ සහෝදරය, ඒගොල්ලන්ගේ අය තමයි ඉස්සල්ලාම එල්ටීටී එකට කලින් මේ රටේ අපේ දළදා වහන්සේ වැඩ හිටින දළදා වහන්සේට පහර දුන්නේ. එහෙම අය තමයි අද ගිහිල්ලා හාමුදුරුවන්ට වැඳලා පිරිත් නූල් බැඳගන්නේ. එයා කියන්නේ නිරාගමිකයි කියලා. අර හේවගේ කියලා සහෝදරයෙක් කිව්වා, කොස් ගහකට බුදුහාමුදුරුව පිට තිබ්බනම්, පොල් ගහකට පිට තිබ්බනම් අපිට පොල් කන්න හම්බෙන්නෙත් නැහැ, කොස් කන්න හම්බෙන්නෙත් නැහැ කියලා අපේ හාමුදුරුවනේ කිව්වා. එහෙම කියපු අය ඊට පස්සේ මම දන්නම් දැක්කා බිමල් රත්නායක මහත්තයාත් ඔය වගේම කතාවක් කියලා තියෙනවා. මේ රටේ සිංහලකම බෞද්ධකම ගැන කතා කරන්න අපිට අයිතියක් තියෙනවා. අපේ අනිත් ජාති නාගම් අපි ආරක්ෂා කරන්න ඕනේ. එයාටත් හයිය දෙන්න ඕනේ, ශක්තිය දෙන්න ඕනේ. හැබැයි මතක තියාගන්න, අපේ සිංහලකම බෞද්ධකම නැති මිනිහෙක් මේ රටේ නායකයෙක් වෙනවා නම්, නිරාගමික මිනිහෙක් මේ රටේ නායකයා වෙනවා නම්, අතේ නූලක් බඳින එක ලැජ්ජාවක් කියලා හිතන මිනිහෙක් මේ රටේ නායකයා වෙනවා නම්, හාමුදුරුවන්ට දන ගාලා වඳින එක බැරද්දක් කියලා හිතනවා නම්, ලැජ්ජාවක් කියලා හිතනවා නම්, එහෙම මිනිස්සුන්ට ඡන්දෙ දීලා තමුන් ආන්සලා මේ රටේ අනාගතේ බාර දෙන්නේ නිරාගමික ආගමක් නැති මිනිස්සුන්ට. ඒ මිනිස්සුන්ට මේ රට කරන්න බෑ. මතක තියාගන්න. ඒ නිසා කොටිකාවත්තේ සද්දාතිස්ස හාමුදුරුවෝ ඇතුළු හාමුදුරුවෝ 30 දෙනෙක් ඝාතනය කරපු අය අද මේ කතා කරන්නේ. කතෝලික පියතුමන්ල දෙන්නේ ඝාතනය කෙරුවා. රාජ්‍ය සේවක 487ක් ඝාතනය කෙරුවා. අධ්‍යාපනඥයන් 52ක් ස්ටැන්ලි විජේසුන්දර මහාචාර්යතුමා අපේ කොළඹ විශ්වවිද්‍යාලේ එතුමා ඇතුළු 52ක් ඝාතනය කෙරුවා. වරද මොකද්ද? සේවයට එම. ඊළඟට හමුදාවේ 209ක්, දේශපාලඥයෝ 70ක්, පොලිස් නිලධාරීන් 342ක්, මුරකරුවන් 98ක්, ලංගම බස් 553ක්. අපිට යන්න එන්න බස් ගන්න නැහැ අපේ හාමුදුරනේ. නමුත් බස් 553ක් ගිනි තිබ්බ මොකටද? කාගෙන් පලිගන්නද? මේ රටේ දේපළ විනාශුනේ එහෙමයි. අවුරුදු 76ක ශාපය ගැන කතා කරන අය මේ අවුරුදු 3-4 ඇතුළත කරපු විනාශය අපිට ගණන් කළා නිම කරන්න බෑ. රජයේ වාහන 113ක්, ඩිපෝ 15ක්, පුද්ගලික වාහන 29ක්, දුම්රිය 16ක්. යන්න එන්න දුම්රිය නැතුව ඉන්න කාලේ දුම්රිය මාර්ග 12ක්, දුම්රිය ස්ථාන 24ක්, තැවල් කාර්යාල 18ක්, පණිවිඩ උමාරු මධ්‍යස්ථාන 12ක්, ගෝජන මධ්‍යස්ථාන 4ක්, තේකම්මල් 73ක්. මං කියන්න කැමතියි මීට අමතරව අලුත් ලයිස්සුවක්. උසාවි ගැන කතා කරන්න දෙන්නේ ඒවා විනාශම කෙරුවා. ගල්ගමුව මහජන බැංකුව ඉස්සලම කැඩුවා, 120ක් ගත්ත එකෙන්. මරදගාමුල මහජන බැංකුව කැඩුවා, 135ක් ගත්ත එකෙන්. දිගන ලංකා බැංකුව කැඩුවා, 160ක් ගත්ත එකෙන්. මොරටුව මහජන බැංකුව කැඩුවා, 160ක් ගත්ත එකෙන්. කඩුබැද්ද ලංකා බැංකුව ගත්තා, කැඩුවා 182ක්. වැල්ලවත්ත බැංකුවෙන් කොල්ලකෑ රත්තරන් මලු සංඛ්‍යාව 13ක්. ඒ ඔක්කොම දමිළ ජනතාවගේ රත්තරන් තියලා තිබිච්ච ඒවා. මීට අමතරව බැංකුවල ප්‍රධාන ශාඛාවන් 62කින් මුදල් රම්බාණ්ඩ කොල්ල කෑවා. මේම කොල්ල කාපේවුන් ටිකක් තමයි දැන් ඇවිල්ලා මේ අපේ අනිත් දේශපාලකයන් බැන බැන රට හදන්න පුළුවන් කියලා කතා කරන්නේ. ඒ නිසා මම තමුන් හසට කියනවා, කරුණා කරලා මේ අයගේ පැටිගිරිය හොඳින් හොයලා බලන්න. මේ අයට කිසි වැඩපිල්ලක් නැහැ. අනුරජානායක සහෝදරයම කියන එක දවසක IMF එකත් එක්ක ඉඳගෙන ගොඩගිය රටක් නැහැ කියලා. දැන් කියනවා ගිය සතියේ අපි IMF එකෙන් ඉවත් වෙන්නේ නැහැ. දැන් අලුත් කතා ටිකක් කියන්නේ. දැන් කියනවා දේශපාලඥයන්ට වාහන පමිට් දෙන්නේ නැහැ කියලා. ඔය 41ක් 39ක් පාර්ලිමේන්තුවට ආපු වෙලාවේ ඔය හැම කෙනෙක්ම වාහන පමිට් එක ගත්තා අපි හඳුළුනේ. වාහන පමිට් එක ගත්තා. ඩොලර් 62,500ක වාහනයක් ගත්තා. මල් ළඟ තියෙනවා සාක්්‍යතු ඔප්පු කරන්න. අඬ සහෝදරත්වයේ වාහනය ගත්තා. කොහේ වාහනේ දැන්? ඒ වාහනේ වික්කා විකුණලා තමයි ඩබල් කැබ් අරන් දුන්නේ. දැන් අනික් කඩේට තමයි කියන්නේ මන්ත්‍රීවරුන්ගේ වාහන අවලංගු කරනු ලැබේ, පර්මිට් අවලංගු කරනු ලැබේ, රාජ්‍ය සේවකයන්ගේ පර්මිට් අවලංගු කරනු ලැබේ. දැන් කතා කරන්නේ එහෙම. ඒ නිසා මතක තියාගන්න, මේ අය කියන්නේ එකක් කරන්නේ තව එකක්.
ඒ ක්‍රියාවලිය තමයි ඉස්සරහට යන්නේ. ඊයේ කියලා තිබුණා අඬ සහෝදරයා, එයා ජනාධිපති වෙනවා නම් දින 52ක් බහුවෙන්දම් පාර්ලිමේන්තු විසිරවනවා, දින 52ක් ඒගොල්ලෝ තනියම ආණ්ඩු කරනවා කියලා. ආණ්ඩු කරන්න කවුද ඉන්නේ ඒගොල්ලෝ ගාව? අඬ සහෝදරයා ජනාධිපති කියලා හිටමු. තව 3 දෙනෙක් ඉනවා පාර්ලිමේන්තුවට. කැබිනට් එක දිනවල 25ක්, දින 52ක් රටක් පාලනය කරන්න ආණ්ඩුවක් නැතු වෙනවා. මතක තියාගන්න. කැබිනට් මණ්ඩලයක් නැහැ. පාලනය කරන්නේ කවුද? ඒගොල්ලන්ගේ කොට්ටා සභාවල ඉන්න නායකයෝ. කොට්ටා සභාවල ඉන්නේ කවුද? අමු රස්සියාදුකාරයෝ. මේ කොළොන්නා වාසනේ ජනතා විමුක්ති පෙරමුණේ කොට්ටා සභාව කියන්නේ රස්සියාදුකාරින්ගේ තිප්පොළ. ඒ කට්ටියකින් තමයි රට පාලනය කරන්න හදන්නේ. කොහොමද දෙයිද? මාස 2ක් තිස්සේ මේ රට ජනාධිපතිවරයෙක් එක්ක අනිත් විදිහට පාලනය කරුවොත්. ඒ නිසා මම තමුන්නාසලගේ ඉල්ලනවා. හොඳයි,